පැරල වෙරලට ආදරේ කතාවට ආදරේ කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අවසන් හුස්ම හෙලන්න ඕනේ. මුදලාලිගේ ඉස්සරහදිමයි කියලායි වෙරලාලට ඔන්න මුදලාලි කිව්වේ. ඉතින් ඒ කාර්තව්‍යයට ආවට පස්සේ මොකද වෙන්නේ කියලාද ඔයාට හිතෙන්නේ? අපි අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කරන්නට උත්සාහයක නිරත වෙමු කියලායි ඔන්න මතක් කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමැත්තක් තිබෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඔයා දන්නවනේ වෙඩිලාල් සුපිරියටම වැඩේ කරා කියන එක නම් පැහැදිලි. ඒ වගේම වීරවර්ණගේ කලින් ගෝලයන්ට වඩා වෙඩිලාල් බොහොම දක්ෂ කෙනෙක් කියන එකත් පැහැදිලි. ඒ වගේම තමයි වෙඩිලාල් කියන්නේ නගරේ ඉන්න අති දක්ෂ මැරෙක්. ඒ වගේම වෙඩිලාල්ගේ නම කිව්වත් බය වෙන ටයිප් එකේ තමයි මිනිස්සු සියල්ලම ඉන්නේ කියන කාරණාවත් අපිට මෙතනදී මතක් කරන්නට පුළුවන් කමක් ලැබෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අපිට පුළුවන් කමක් ලැබෙන්නේ කියන කාරණාව මෙතනදී පෙන්වා දෙන්නට සූදානමක් තියාගන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් තව දෙයක් කියන්න ඕනේ. වෙඩිලාල්ට දැන් කිව්ව දෙයක් තමයි ඇත්තටම තමන්ගේ ඉස්සරහදිම තමයි ශිවා හුස්ම ගන්න ඕනේ කියලා. මොකද තමන්ට කරදර කරපු, තමන්ගේ ජීවිතයට හානියක් කරපු කිසිම කෙනෙක්ට කිසිම වෙලාවකදී කිසිම දෙයක් ලැබෙන්න ඕනේ නැහැ කියන එක තමයි ඇත්තටම සත්‍යයේ තාත්තා හොඳින්ම තීරණය කරලා තිබුණේ කියන කාරණාව අපිට මෙතනදී පෙන්වා දෙන්නටත් පුළුවන් හැකියාවක් ලැබෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. ඇත්තටම දැන් සත්‍යයේ තාත්තා ඔය ශිවාගේ ජීවිතය අවසන් කරන්න හිතාගෙන එන්න පුළුවන්. ඔයා දන්නවා දැන් වැල්ලේ මිනිස්සුත් මේ වෙද්දි ශිවාව හැම තැනම හොයන ගමන් ඉන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට ඔයා දන්නවා ශිවාගේ පැත්තේ අය වුණත් ගොඩාක් දක්ෂයි. ඉතින් ඇත්තටම කියනවා නම් වීරවර්ණ මුදලාලිට හැමදාමත් මේ දේවල් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක ගැන තමයි අපිට මෙතනදී පෙන්වා දෙන්නටත් පුළුවන් කමක් ලැබෙන්නේ. ඇත්තටම කියනවා නම් ශිවා කෑම වුණත් හොඳට ගන්නවා අපිට දකින්න ලැබුණා. ශිවා කියන්නේ හරිම කපටි කෙනෙක්නේ. ඇත්තටම කියනවා නම් වීරවර්ණ මුදලාලි මෙයාම ගැට ගහලා තියෙන නිසා ගෝලයන්ට ගොඩාක් පැත්තකට වෙන්න මේ දේ තමන්ම තමයි කරන්නේ කියන එක කියන්න පුළුවන් කියලයි අපිට විශේෂයෙන්ම මතක් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ දේත් එක්ක ඉදිරියට අපිට තව දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඇත්තටම කියනවා නම් වීරවර්ණටත් ගහලා එතන හිටපු ගෝලයන්ටත් ගහලා ගොඩාක් දුරට ශිවා මෙතනින් පැනගන්න ආකාරය බලාගත හැකි වේවි පැරල වෙරලට ආදරේ කතාව තුලින් කියලයි මතක් කරන්නේ.